මම විශේෂයෙන්ම මෙහිදී රූපවාහිනී මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා පසුගිය වසරවල සමහර ජාලයන්වල තිබුණා වැඩසටහන් නත්තල කියලා කිව්වම ඒකෙදි සමහර වෙලාවට හරියට ඇඳුමක්වත් ඇඳගත්තු නැති අසංවර වැඩසටහන් කීපයක් අපි දැක්කා රූපවාහිනියෙන් යනවා සමහර ජාලවල මේක කරන්න එපා ඒක නත්තලේ ආධ්‍යාත්මික පැත්තට සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් ලබා දීම නත්තල කියන්නේ අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් ජොලි කරන උත්සවයක් නෙවෙයි ඒක ආධ්‍යාත්මික ආගමික මොහොතක් ඒ නිසා ඒ වගේ දේවල් වලට රූපවාහිනිය යොමු කරන්න එපා අනාගත දරුපරපුර නොමග යවන සුළු වැඩසටහන් කරන්න එපා ඒක නත්තල පාවිච්චි කරනවට අපි විරුද්ධයි ඒ වගේ දේවල් වල ඒ වගේම රජයෙන් සහ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන වලින් මම ඉල්ලා සිටිනවා මෙවර නත්තල සඳහා සංවිධානය කරන්න බලාපොරොත්තු වන විශේෂ උත්සව මහා පරිමාණයේ සැරසිලි සැනකෙලි සාද නොපවත්වා ඒ සඳහා වැයවන මුදල් අසරණ වී සිටින ජනතාව වෙත ලබා දෙන්නට කටයුතු කරන්න කියලා. රජය සහ සෞඛ්‍ය අංශ අපට ලබා දී ඇති සෞඛ්‍ය උපදේශවලට අනුව හුදකලා කර නැති ප්‍රදේශවල වරකට 50ට නොවැඩි පිරිසක් සමග නත්තල් දේව මෙහෙය නිරෝධායන නීති රීති වලට අනුව සිදු කිරීමට පියතුමන්ලාට අවසර දීලා තියෙනවා. ලොක්ඩවුන් වෙලා තියෙන පළාත්වල ඉන්න ජනතාව සමහර වෙලාවට ඒ ඇයට රැකියාවක් නැහැ. ඒ ඇයට යන්න එන්න බෑ කොහෙවත්. ආගම ජාතිය භාෂාව බලන්නේ නැතුව අවශ්‍යතාව තියෙන ඒ පවුල් වලට උදව් කරන්නට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙලට පුළුවන් නම් දායක වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ගෙදර නත්තල් ගහක් හදාගත්තර කමක් නැහැ. ගවලෙනක් හදාගත්තර කමක් නැහැ. ඒක වටේ පවුලේ අය විතරක් සරස ඒ කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපේ රටේ පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඒ වගේම වෙසක් උත්සවය ඒ වගේම දීපාවලි උත්සවය මේ වගේ උත්සව මොහම්මද් නබිතුමාගේ උපන්දින උත්සවය මේ සියලුම උත්සවවලට මේ තත්ත්වය බලපාලා තියෙනවා විශේෂයෙන් බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ඉතා නරක අතට හැරිලා තියෙන නිසා වෙනදාට උත්සව සමය ලෙස සලකන මේ කාලේ වෙනදා වගේ නත්තල් උත්සවය සමරන්න විවිධ දේවල් කරන්නට අපිට ඉඩ කඩක් නැහැ ඒ නිසා මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ නත්තල් උත්සවයේදී. ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා සංසරණය. කොළඹට ඇතුළු වන එක කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න. සාප්පු සවාරි යන එකත් අඩු කරගන්න උත්සාහ කරන්න පුළුවන් නම් එක්කෙනෙක් පමණක් එක පවුලකින් ඒ වැඩේ කරන්නට යන්න මුදල් නාස්ති නොකර ඉතුරු කරගන්න එක හොඳයි කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන් මේ තත්ත්වය නිසා රැකියාවක් කරන්නට බැරුව ගෙදරට වෙලා ඉඳ සිදු වෙලා තියෙන අයට උපකාර කරන්නට ඒක නත්තල් තෑග්ගක් හැටියට සලකලා කරනවා නම් වඩා හොඳයි. එතකොට ඒ වගේම විනෝද ගමන් යෑම පිරිස් එකතු වී සාද සංවිධානය කිරීම මේක කරන්න එපා. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිට නත්තල් මංගල්‍යයක් අපිට හරියටි සතුටකින් කරන්නට බැරි වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පඳුළු බර පරිච්ඡේදය අවසන් කරලා සාධාරණේ ඉෂ්ට කරලා ඒ කරන පරීක්ෂණ පරිපූර්ණත්වයට ගෙනැල්ලා ඒ වරද නැවත රටේ නොසිදුවන්නට කටයුතු සම්පාදනය වෙයි කියලා අඩු ගානේ ලබන අවුරුද්දේවත් නත්තල් උත්සවය අපිට සතුටින් ගත කරන්නට ඉඩකඩ සලස්වා දෙමින්. News Hub, Peopleizing the News.